අවුරුදු හයක් තිබුණ එක පහට ගත්තා වගේම ජනාධිපතිවරයෙකුට තිබුණු අසීමිත විදායක බලතල මම 2015 ජයග්‍රහණය කරලා 19 සංශෝධනයෙන් ඉවත් කරගත්තා. ඒ කියන්නේ එවැනි අසීමිත බලතල නායකයෙකුට අවශ්‍ය නැහැ. නායකයෙකුට අවශ්‍ය බලතල නෙවෙයි, විශේෂයෙන්ම මානවවාදීව මිනිස්සුන්ට ආදරය කිරීම තියෙනවා නම් ඒ අනිත් සාමාන්‍ය නීති රීතිත් එක්ක වැඩ කරන්න පුළුවන්. රජෙකුගේ බලතල අවශ්‍ය නැහැ ජනාධිපතිවරයෙකුට. දැන් ඉතින් වැඩි කරගත්තනේ, ඉතින් ගෝඨාභය මහත්තයා ඇවිල්ලා ඒක වැඩි කරගත්තා. ඊට පස්සේ දැන් ඉන්න එක්කෙනා ආයි 21 වෙනි සංශෝධනයෙන් ආයි තව මොනවද එයාට වැඩි කරගත්තා. ඉතින් මම අහෝසි කරපු ඒවා ඒගොල්ලෝ අපහු ගත්තා. දැන් ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් රජෙකුගේ බලතල තියෙනවා. හැබැයි මං ඒවා අයින් කරගත්තා. ඒ නිමල් සිරිපාල සිල්ල ඇමතිතුමාලා දැන් ආණ්ඩුවේ ඇමතිවරුනේ හැහෙන කාලයක්. එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිහිල්ලා අපි නඩු දාලා ඒ නඩුවට වාරණ නියෝගයක් අරගෙන තමා මේ ආපහු ඇවිල්ලා හිටියේ පහුගිය දවස්වල. ඒ අතරේ තමා මේ සද්ද නැතු විඳලා මේ මැතිවරණේ කිට්ටු වෙනකොට ඒගොල්ල පක්ෂයත් එක්ක ඔක්කොම ඇදගෙන යන්න හැදුවේ ආණ්ඩුවට. ඒ ඇති වෙච්ච අර්බුදය තමයි මේක. ඒගොල්ලන්ට මේ 19 වෙනිදා නෙවෙයි කොයි දවසකවත් මේ දැන් ඉස්සරහට එවැනි රැස්වීම් කැඳවීමට විවස්ථානුකූල බලයක් නැහැ. ඒවා නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී, සදාචාරාත්මක නැහැ. ඒ කියන්නේ එවැනි බලයක් නැහැ. පක්ෂයේ නිලධාරි මණ්ඩලයේ සභාපති ලේකම් තීරණය නම් ස්ථිර වශයෙන්ම තීරෙන්න ඕනේ විධායක සභාවෙන්. දැන් මේ විධායක සභාවක් කියලා පත් කරලා බෝඩ් එකක් ගහගෙන මේ ආණ්ඩුවේ ඇමතිවරු කීප දෙනෙක් පක්ෂෙන් ගිය මේගොල්ලෝ ඒගොල්ලන්ගේ නිලධාරි මණ්ඩලයත් තෝරගෙන රටට පෙන්වන්න හදනවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවත් එක්කයි ඉන්නේ කියලා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූලව මම ඉන්න කාලේ පත් කරපු සංවිධායකවරු විතරයි තවමත් නීත්‍යානුකූල. ඊට පස්සේ කිසි කෙනෙකුට බලයක් ලැබුණේ නැහැ. විජේදාස ඇමතිතුමාට පොඩි කාලයක් ලැබිලා තිබිලා ඒක ආය ආපහු අවශ්‍ය වුණා. මේ ඒකෙන් වුණා මේ කඩුවෙල උසාවියෙන්. නමුත් අලුතෙන් අපි කිසි කෙනෙක් ඊට පස්සේ පත් කරේ නැහැ. අපිට මේ එහෙම බලයක් නැහැ. ඒගොල්ලන්ට කිසිේත්ම බලයක් නැහැ. තියන්නේ නැතුව බෑනේ. ජනාධිපති ඡන්දේ කල් දාන්න බෑ. පාර්ලිමේන්තු මැතිවරණය කල් දාන්න බෑ. කොහෙත්ම එහෙම කල් දානවා නම් පාර්ලිමේන්තුවේ 3/2 බලයකින් සම්මත කරලා යෝජනාවක් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආපුවම ආයි 3/2 පාස් කළා. ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා ජනමත විචාරණයක් තියලා කල් දානවා නම්. ඉතින් පාර්ලිමේන්තුවේ දැන් මැතිවරණයක් කල් දාන්න, ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තුව කල් දාන්න කොහෙත්ම 3/2 බලයක් ගන්න බෑ කාටවත්. ඒක නිසා ඒක කෙරෙන්නේ නැති වැඩක්. අපිට තහනම් කළාට ඉතින් අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ පක්ෂයනේ අපි. ඒකනේ ආණ්ඩුවට ගිහිල්ලා ඉතින් ආණ්ඩුවේ පන්දම් අල්ලගෙන ඇමතිකම් ගත්තට මේ අපි ඒවට ගියේ නෑනේ. ඔව්. බංකොලොත් භාවයෙන් කොහෙත්ම මිදිලා නැහැ. මොකද විදේශ ණය ගෙවන්න තියෙනවා එහෙම් පිටින්. ඉතින් ඒක නිසා නිකන් රටට පෙන්නනවා දැන් පෝලින් නැහැ, ඔක්කොම ඉවරයි, දැන් හරි, දැන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා, මේ ආණ්ඩුව තමයි රට ගොඩගත්තේ කියලා කියනවා. හැබැයි එහෙමනම් විදේශ ණය දැන් ගෙවන්න පටන් ගත්තාම ඒකට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ රට ගොඩ ගැනීමේ අභ්‍යන්තරයේ. විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකයක් එක්ක රට ගොඩ ගන්න ඕනේ. එහෙම නැතුව පිටරටින් ගෙනල්ලා කණ්ඩ දිදී අරෙන් මේ ගෙනල්ලා මේ ණය අරගෙන විදේශ ණය ගෙවන්නේත් නැතුව එහෙම ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ?